සත්පුරුෂ පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි ස්වාමින් වහන්ස, සෙල්පි ඡායාරූප මූණු පොතේ පළ කිරීම ඉතා අසුබන ක්‍රියාවක් ලෙස සමහර අය පවසනවා. ධර්මයේ සෙවීමට දහම් කරුණ ප්‍රචාරයට සමාජ මාධ්‍ය මූණු පොතේ වැනි දේ දිනේ පුරාම ඔවුන් භාවිතා කරනවා. තාක්ෂණික උපකරණ ධර්ම අධ්‍යයනයට බොහෝ විට යොදා ගන්නවා. දානයේ සඳහා ඉතා ප්‍රනීතයයි පවසමින් KFC චිකන් පීසා වැනි දේ පූජා කරන්නයයි පවසනවා. මේ ධර්මානුකූලද කරුණාවෙන් පහදා දෙනසේක්වා කියලා. පින්වත්නි, සෙලිපි ඡායාරූප මුහුණේ පළකිරීම ඉතා අසෝභන ක්‍රියාවක් ලෙස සමහරු පවසනවා කියලා කියද්දි, ඒකෙන් අන්‍යන්ට වන යහපත, හිතවත්කම, සමීපකම, ලිංගතුකම සහ ඔබේ විවෘතකම, ඔබේ දැනහඳුන්කම ඇතිකර ගැනීම, යම් හදිස්සියක් ආදරයක් වුණොත් ඔබ වල දැකල නිතරම පුරුදුව ඉන්න ඒ ඇත්තෝ යම් දවසක ඔබට උදව්වට වුණත් පැමිණීම ආදී කවුනොත් ඔය පසපස තියෙනවා යහපත් දේවල්. එවගේම ධර්මයේ සෙවීමට දහම් කරුණු ප්‍රචාරයට සමාජ මාධ්‍ය මුහුණු පොතේ වැනි දේ දිනේ පුරාම ඔවුන් භාවිතා කරනවා කියලා එයින් කිසිම වරදක් නැහැ. මොකද ධර්මයේ හොයන්නයි, දහම් කරුණු ප්‍රචාරය කරන්නයි, අර විදිහට පින්වත්නි තමන්ගේ සමාජ මාධ්‍ය යොදා ගන්නකොට ඒ ඇත්තන්ට ඇතිවෙන්නේ තිහේතුක උත්කෘෂ්ට හෝ ඕමක දිහේතුක උත්කෘෂ්ට වගේ ප්‍රබල කුසාසිත. ඒවාට ඔවුන්ට යහපත් ප්‍රතිඵල ගොඩාක් හම්බ වෙනවා. තාක්ෂණික උපකරණ ධර්ම අධ්‍යයනයට බොහෝ විට යොදා ගන්නවා කිව්වොත් ඒක කොච්චර හොඳද? අතීතයේදී ධර්ම අධ්‍යයනයට තිබ්බ තාක්ෂණික මේ උපකරණ අනුව අර මේ පුස්කොළ හිම හරි ගස්සල කළු මැදල ඔය අපූර්වට යොදාගත්තේ. ඒව පන්සලෙන් පන්සලට තැනින් තැනට පෙරහැනුත් අරගෙන ගියේ වැඩම්මෙව්වේ. ඒ වගේ වර්තමානයේදී ධර්ම ප්‍රචාරයේට එවැනි තාක්ෂණික උපකරණ යොදා ගැනීම බොහොම හොඳයි. දානීය සඳහා ඉතා ප්‍රණීතයයි පවසමින් KFC චිකන් පීසා වැනි දී පූජා කරන්නයි පවසනවා කිව්වහම ඒකට උත්තරයක් දෙන්න කිව්වොත් ඔන්න රතනහාමුදුර KFC බලාපොරොත්තුෙන් කිව්වා කියලා කියයි. ඉතින් මේකට තියෙන උත්තරය තමයි මනාපදායි ලබති මනාපං අග්ගස දාතා ලබති පුනග්ගං. ඒ අනුව කටයුතු කරන්න. දැන් ඉතින් බොහොම පරිස්සමින් තමයි පිළිතුරු දෙන්න වෙලා තියෙන මතක නිවිච්චිතේ.